ආයිබෝ ඕගොල්ලෝ හැමෝම තෙන්කමල්ලිගේ ගෙවත්තට සාදරයෙන් පිළිගන්නවා මීට කලින් ඇඩේනියම් බද්ධ කිරීම ගැන අපි වීඩියෝවක් කරා එම වීඩියෝවේ හඬපටේ තිබුණු දුර්වලතා නිසා අපි තීරණය කළා එම වීඩියෝ නැවතත් ඔබට ඉදිරිපත් කරන්න एडेनियम ओबेसम कियन उद्भित विद्यात्मक नामेन हेंदिन्वेन एडेनियम शाखेय कांतार रोस लेसात जपान अरलिय लेसात हेंदिन्वेनवा वियली देश गुणयक प्रियकरण मेम शाखेय दकुणु अफ्रिकाव हा अराबी रटवल्वल बहुलव दक्नट लबेनवा तनिपेतिवलयक सहित मल वगेम पेतिवलयन किहिपयक सहित मल हा विविध वर्ण सहित मल हटगन्ना एडेनियम प्रभेद विशाल प्रमाणयक पवतिनवा बंधुन्गत पेलयक लेस इता होंद इल्लुमक पवतिन देमुहुन एडेनियम लंकावट वेडि वशयेन नयन करनु लबन्ने तायिलन्तेन मे संदहा वार्षिकव इता विशाल मुदल प्रमाणयक व्यय वेनवा නමුත් ආනායනික පැලවල ගුණාත්මයම තියෙන ඇඩේනියම් බද්ධ පැල අපට දේශීයව නිපද ගන්න පුළුවන්. බීජ වලින් ලබාගත් ග්‍රාහක පැලවලට දෙමුහුම් වර්ග බද්ධ කිරීම මගින් තමයි ඒ සිදු කරන්නේ. මේ සඳහා අපිට විවිධ වර්ණ සහිත මල් නිපදවන මෞෂාක කිහිපයක් සහ බීජ වලින් සාදාගත් ග්‍රාහක පැල අවශ්‍ය වෙනවා. සාමාන්‍ය තත්ත්වයටදී ඇඩේනියම් මල් වලින් කරල් හටගන්නේ ඉතා කලාතුරකින් ඒත් කෘතිමව මල් පරාගණය කිරීම මගින් ඇඩේනියම් කරල් ලබා ගන්න පුළුවන් අපි මේ වීඩියෝ මගින් මල් පරාගණය කිරීමේ සිට බීජ පැල කිරීම දක්වා ක්‍රියාවලිය පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා පරාගණයේදී පරාග ලබා ගැනීමට එක් මලක් හා එම පරාග තැන්පත් කිරීමට තවත් මලක් අවශ්‍ය වෙනවා. මුලින්ම හොඳින් කැපෙන පිහියක් හෝ බ්ලේඩ් එකක් ආධාරයෙන් පරාග ගැනීමට නියමිත මල විවෘත කරනවා. ඊට පස්සේ ටූත් පික් එකක් හෝ පිරිසිදු ඉරටුවක ආධාරයෙන් පරාග වෙන් කර ගැනීම කරන්න ඕනේ. මේ සඳහා භාවිතා කරන ටූත් පික් එක හෝ ඉරටුව තරමක් තෙත්ව පවතිනවා නම් වඩාත් හොඳයි. මේ විදියට වෙන් කරගත් පරාග තෝරාගත් මලේ කලංකයේ මත තැම්පත් කරන්න ඕනේ. ඒ සඳහා මලේ පැත්තකින් මේ ආකාරයට කපා විවෘත කරගන්න ඕන. දැන් ඉරටුවේ හෝ ටූත් පික් එකේ රඟදවාගත් පරාග ගුලිය විවෘත කළ මලේ කලංකයේ යටි පැත්තේ තවරනවා. දැන් මලේ විවෘත කළ කොටස වසා ගම් ටේප් එකක් ආධාරයෙන් එය අලව ගන්න ඕනේ. දින කිහිපයක් ගත වුණාම මල හැලිලා යනවා. පරාගණයේ සාර්ථක වුණා නම් අපිට මේ විදියට නටුවෙන් කරල් මතුවෙනවා නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ විදියට ඇති වුණු කරල ක්‍රමයෙන් විශාල වෙනවා. මාස 3-3.5ක් වගේ යනකොට මෙම කරලෙන් බීජ ලබා ගන්න පුළුවන්. කරල ක්‍රමයෙන් දුඹුරු පැහැවිගෙන එන විට බීජ සුළඟේ යාම වළක්වා ගැනීමට රබර් බෑන්ඩ් එකක් හෝ නූලක් භාවිත කර ගැට ගසා තැබිය යුතුයි. මෙලෙස වියලුණු කරල් වලින් බීජ වෙන් කර ඒවායේ තියෙන කෙඳිමේ කොටස් ගලවා ඉවත් කරනවා. ඉන්පසු පිරිසිදු වැලි පමණක් යෙදු බඳුනක බීජ සිටුවීම සිදු කරනවා.
සිටුවා දින 3ත් 4ත් වගේ කාලයකින් බීජ පැලවීම ආරම්භ වෙනවා. මෙම බීජ පැලවලට 20යි 20යි 20 වගේ සමබර පෝෂක සහිත දියර පොහොරයක් එදීමෙන් පැල වර්ධනය ඉක්මන් කරගන්න පුළුවන්. මේ විදිහට වැලි තවන්නේ සති 3ත් 4ත් පමණ වැඩෙන්නට ඉඩ හැරලා එක් බඳුනකට එක් පැලයක් වෙනසේ නැවත බඳුන්ගත කරනවා. බඳුන්ගත කළ පැල මාස 6ක් පමණ වැඩෙන්නට ඉඩ හැර බද්ධ කිරීම සඳහා යොදා ගන්නවා. මේ විදිහට අදාගත් ග්‍රාහක පැල බද්ධ කරන ආකාරය පිළිබඳ අපි මීළඟ වීඩියෝවෙන් කතා කරමු.